because the state university system as a total, overall, all the fields together, I'm taking this from the UGC handbook for 2022, 65%. That's a 2-to-1 ratio. Two girls to one male. My campus again. පිරිමිලමයි අනුපාතයට වඩා ගැහැණු ළමයි අනුපාතය වැඩි. එතකොට ගැහැණු ළමයින්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන වොෂ්රූම් පහසුකම් ගොඩක්. විශ්වවිද්‍යාලය තුල අපේ හොස්ටල් එකේ ගත්තොත් මගේ මම හිටපු හොස්ටල් එකේ කාමර 20ක් තියෙනවා එක ෆ්ලෝර් එකේ. ඒතර එක කාමරයක 8 දෙනෙක් ඉන්නවා. නාන්න බාත්รูම් තියෙන 3යි. මේකට අපි නිකන් එදිනෙදා මේ හුරු වෙලා හිටියා. හැබැයි ඒක ඇත්තටම කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් කියලා මට තේරුනේ. ඒවට කතා කරන්න ඕනේ කියලා තේරුනේ මෙහෙ ඇවිල්ලා ඒක ඉගෙන ගත්තට පස්සේ. ඒක ඇත්තටම ප්‍රශ්නයක් විදියට පේන්න ගත්තේ. Now the question is, do high enrollment rates translate into better sexual and reproductive health rights for women undergraduates? Okay, you're 2-to-1 now. Do you have more rights or less? Right? Or is it the same? Now the paradox is that I don't think it has necessarily improved the status of women in the state university system. ඇත්තටම SRHR ගැන කතා කළොත් එහෙම මේ වර්ක්ෂොප් එකට එන්න කලින් මගේ දැනුම ඇත්තටම SRHR ගැන තිබුණ දැනුම අඩුයි. හැබැයි වර්ක්ෂොප් එකට ආවට පස්සේ ක්‍රමයෙන් අපිට පියවරෙන් පියවර SRHR ගැන තියෙන දැනුම දැන් ලොකු තැනකට ඇවිල්ලා තියෙනවා. SRHR ගැන කතා කරොත් දැන් ගොඩක් වෙලාවට ගෑනු ළමයි ටිකක් එක්ක අපි එක ගැන කතා කරන්න ඒ තරම් පැකිලීමක් නැහැ නේ අපිට කතා කරන්න. නමුත් අපි පිරිමි ළමයෙක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද අපේ කියන අවශ්‍යතාවයක් ඉටු කරගන්න කතා කරන්න සමාජයක් ඉස්සරහට ගියාම ඒ කියන්නේ අපි ගෑනු ළමයෙක් අපි ආලෝකික කතා කරනවා වගේ නෙමෙයි අපි සමාජය ඉස්සරහට ගියාම අපේ කියන අවශ්‍යතාවයන් සපුරා ගන්න අපිට කන්ෆර්ටබල් වෙන්න ඒ කියන එක ඇත්තරම මට මේ වර්ක්ෂොප් එකෙන් තමයි මට ඒ කන්ෆර්ටබිලිටි එක හැදුනේ. Humans have equality. If humans have equality, women should have equality. No, women are human. SRHR rights ගැන කතා කළොත් මට අපේ යුනිවර්සිටි එකේදී ලැබෙන්නේ academic knowledge එකක්. ඉතින් ඒ academic knowledge එකට අමතරව මට මේ program එකට ආවට පස්සේ ලොකු practical knowledge එකක් ආවා.